ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට දැන් අලුත්ම වார்த்தාවකින් සඳහන් වෙනවා පේරාදෙනිය රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හමුවනට ගිහිල්ලා ඔහු කිසියම් පහර කෑමකට ලක් වුණා කියන කාරණාවක් අපි මේ පිළිබඳව කතා කරන්නේ ඔහු ඉන්නේ පේරාදෙනියේ නිසා සූම් තාක්ෂණයේ ඔස්සේ පේරාදෙනිය දන්ත රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය SAR මදුම් බණ්ඩාර වෛද්‍යතුමත් සමග අපි කතා කරමු මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා මදුම් බණ්ඩාර වෛද්‍යතුමා ඔබ කවදද ධම්මික බණ්ඩාර මහත්තයාගේ නිවසට ගියේ මම ගියේ මේ මාසේ 12 වෙනිදා හවස වරුවේ හරි ඒ කියන්නේ මොකද හරි ඔබ තනියෙන්ද ගියේ කණ්ඩායමක් සමගද ගියේ නෑ මාත් සමග තව විශේෂඥ වෛද්‍යවරයෙක් ගියා ඊට අමතරම එදිනෙදාරියක් සහ ඔහුගේ බිරිඳ ගියා හරි ඒ කියන්නේ දැන් ඔබ මේක රාජකාරී කටයුත්තකටද ගියේ කියන්නේ පේරාදෙනිය රෝහලෙන් ඔබට යම්කිසි පැවරපු රාජකාරියකටද නැත්නම් පෞද්ගලිකව ඔහු හමු වෙන්නද ගියේ නෑ නෑ ඒක පෞද්ගලිකව හමු වෙන්න ගියේ පෞද් ඒ කියන්නේ කොහමද ඔබ සම්බන්ධ කරගත්තේ වෙන කතාවක් තුන පේරාදෙනිය රෝහලේ අධ්‍යක්ෂවරයා ඔබට වකිමක් පැවරුවා කියලා ඔහුගෙන් බෙහෙත් අරගෙන ඉන්න සල්ලි දීලා කියලා මේ ඒකටද ගියේ නැත්නම් මොකද්ද මේ ගමනේ අරමුණ නෑ අධ්‍යක්ෂවරයා නෙවෙයි අපේ දන්ත ශල්‍ය දන්ත රෝහලේ කාර්යබාරයේ වෛද්‍ය නිලධාරිතුමෙක් ඉන්නවා ડોક્ટર හෙට්ටිආරච්චි කියලා. ඔව්. එතුමා මට එතුමා තමයි මට මගේ හිතවතෙක් මගේ හිතවත්කම තමයි මට කිව්වේ මෙන්න මේම අපේ කාර්ය මණ්ඩලය ශල්‍යවක් එකතු කරලා තියෙනවා ධම්මික මහත්මයා පැණිගෙන්න මට උදව්වක් වශයෙන් ගිහිල්ලා අරන් යන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවේ. ආ එතකොට මට අරන් යන්න පුළුවන්. එතකොට කොහොමද දැන් ධම්මික මහත්මයාම කලින් දන්නවද ඒ කියන්නේ සම්බන්ධතාවයක් හදාගෙනද මේ හමු වෙන්න වෙලාවක් අරගෙනද ගියේ එහෙම නැත්නම් නිකම්ම තන හොයාගෙන ගියාද කොහොමද නෑ නෑ මම කොහොමත් සම්බන්ධමත් තිබුණේ නෑ එතකොට අපේ අර මගේ හිතවතා කිව්වේ විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා නිසා එතුමා සම්බන්ධකම් තියෙනවා එතෙ මේ වෛද්‍ය මහත්තයා සමග ඒකින්ද කිසි ප්‍රශ්නයක් නෑ අපිට රස්තිය දොක් වෙන්න දෙයක්වත් නෑ ගිය ගමන් අතුරට ගිය ගමන් අතුරට ගේට්ටු ඇරලා ගන්නවා ඒ අඳුරුන් කම නිසා ඊට පස්සේ සල්ලි දීලා ඒ පැණි බෙහෙත් ටික අරන් එන්න විතරයි තියෙන්නේ කියලා. හරි. ඉක්මනට එන බලාපොරොත්තු වෙන තමයි අත්තසෙන් මං ගියේ. හරි. දැන් ඒ කියන්නේ ඒ කියන්නේ මේ ඉක්මනට ගේට්ටු ඇරලා ගන්නවා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන පදනමෙන් ගියා. හරි. දැන් ඒ වගේම උනාද මේ රෑ කීය විතර උනාද ගෙදරට යනකොට? නෑ නෑ රෑ නෙමෙයි ගෙදර නෑ සවස 4යි. හවස 4. ගෙදරට සවස 4යි. දැන් ඒ ඒ ඒ කිව්ව විදියටම ගේට්ටු ඇරලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඇතුළට යන්න අවස්ථාව ලැබුණා. ලැබුණා ඒ විශේෂඥ වෛද්‍යවරයා ගිහලා එතන කාට හෝ දුරකට නැමතුවක් දුන්නා ඒ දුරකට නැමතුවෙන් පස්සේ කෙනෙක් ඇවිල්ලා ගේට් වෙරලා ඇතුළට අපිව වෙල්කම් කරා හරි ඊට පස්සේ මේ ධම්මික බණ්ඩාර මහත්මයා ගෙදර හිටියද ඔය මහත්තයා එතුමා හිටියා හා ඊට පස්සේ ඔබ ඇතුළු කණ්ඩායම මොකද කළේ සාකච්ඡාවක් කළාද මේ බෙහෙත් පිළිබඳව ඔව් නෑ එතුමා අපට සුවදව කතා කරලා අපට වාඩි වෙන්න කියලා එතුමා එතුමාගේ ආසනේ වාඩි වෙමින් එතුමා සාකච්ඡාවක් ආරම්භ කරා මොනවද කිව්වේ සමග එතුමා කිව්වා මේ බෙහෙත් එතුමාගේ බෙහෙත ගැන විස්තර කිව්වා ඊට අමතරව එතුමා කිව්වා මේ මේ බෙහෙතේ ප්‍රතිඵල ගැන කිව්වා ඒවා ක්‍රියාත්මක කරන විදිය ඇහුවා ඉතින් එක එක දේවල් එතුමා කිව්වා ඒ අමතරව එතුමා ළඟ ඉන්නවා පිරිමි ළමයි කණ්ඩායමක් ඒගොල්ලන්ට ප්‍රතිකාරම කරා කියලා ඒ ළමයි ලව්වා මට මෙන්න මේ ආබාධයක් තිබුණා ඒ ආබාධය මේතුමා සනීප කරා මගේ අත කැඩලා තිබ්බා ඒක සනීප කරා මට පිළිකාවක් තිබ්බා ඒ සම්සර එක එක කෙනා ගෙන්නලා අපට ඒවා මේ කියන්නේ කොයි ගොල්ලන්ට ඒ වගේ ඒ ළමයින්ට කිව්වා ඔබ ඉස්සරහ එක කියන්න කියලා ඒගොල්ලන් අද්දැකීම ඉස්සර අපි ඉස්සර අද්දැකීම කියන්න කිව්වා මම තමයි සනීප කරේ දවස් 10 15 සනීප කරේ එහෙම එක එක විදියට කිව්වා ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ ඊටමතරව දීර්ඝ කතාවක් කරා ඉතින් මම ඊට පස්සේ මගෙත් එක ගිය හෙදනදරි මාත්මයාට කිව්වා දැන් අපි ආව ඉක්මනට මේ බෙහෙත් අරන් යන්නනේ දැන් අපි යමු කියලා ඉතින් මා කිව්වා එහෙම බෑ මේ කාලි මෑණියෝ කියන්න ඕනි බෙහෙත් දෙන්න එතකන් අපිට ඉන්න වෙනවා ඒ යනවා පැය 4ක් අපි හිටියද නැ අපේ 4 මොනවද කළේ ඒ පැය 4 මොනවද කළේ නෑ ඒ පැය 4 එතුමා විවිධ දේවල් කිව්වා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ මේකට බැලඹ වෙන්නේ කොහමද මේකට වෛද්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන්ගේ හැසිරීම එහෙම ගොඩක් දේවල් කිව්වා යා ඔහු දැන් ඔහු දැන් ඔබ ගැන අමනාපෙන්ද හිටියේ ඔහු කියනවා මාධ්‍යයට මේ වෛද්‍යවරයා සමාජ මාධ්‍ය Facebook ඔස්සේ මට මඩ ගහපු කෙනෙක් කියලා. ඔහු ඔබ ගැන අමනාපෙන්ද හිටියේ ඔබ මඩ ගැහුවද ඒව Facebook එකෙන් ඔහුට? නෑ නෑ ඒ වනතුරු කිසි දෙයක් දන්නේ නැහැ. එතුමා අපි හොඳට වෙල්කම් කරා ඒ වෙන කිසි දෙයක් දන්නේ නැහැ එතුමා. ඒ ප්‍රශ්නේ ඇති උනේ දැන් මම ඔය කතාව යන අතරතුරේ මට නිකමට හිතුණා
මෙතුමාගේ කතාව වීඩියෝ කරලා මට පොඩ්ඩක් ගෙදර ගිහිල්ලත් අප වහන්න තිබ්බ ආසාවෙන් තමයි මම වීඩියෝ කරා ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ ඔහුට නොදන්නවා වීඩියෝ කළා. ඔහුට නොදන්නවා ඔබ වීඩියෝ කරගත්තා. ඔව් මම මම නෑ මම දන්නේ නෑ. ඒ මොකද එතුමා කතාව කරන්න ගිහින්ද මම මගේ ෆෝන් එක කරා මම වීඩියෝ කරගත්තා ඒක. ඔව්. ඊට පස්සේ එතුමා දිගටම ඒ එයාගේ කතාව දිගටම කරන්න ගියා. රෑ 8 වෙනකම් කරන්න ගියා. හා. ඔබ අට තමයි එතුමා ඔව්. අටට ඉතින් ඉතින්. අද අපිට තේ පෑන් සංග්‍රහයකුත් කරා. හොඳට සංග්‍රහ කරා අපට. අටට 8 වෙනකම් හිටියා. ඊට පස්සේ එතුමා නැගිටලා කිව්වා මේ අර එතන වැඩ කරන සේවකයෝගෙන් අහුව පෑණි බෙහෙත් දෙන්න කියලා මේගොල්ලන්ට. එයා කිව්වා දෙන්න විදියක් නැහැ. හෙට උදේට වරායට යවන්න ඕනි පෑණි බෝතල් කීයද යවන්න 5000 කද යවන්න ඕනි. ඒ ප්‍රමාණයවත් මදි ඒකද දෙන්න වෙන්නේ නැහැ කිව්වා. එම අවස්ථාවේදී කෙනෙක් ඇවිල්ලා මගෙන් අහුව ඔයා වීඩියෝ කරා නේද කියලා. හා. ඉතින් මං කෝව් කියලා. ඊට පස්සේ තමයි ඔතන ගැටලු ඇති උනේ. ඇයි වීඩියෝ කරේ කියලා මං අහුව. ඉතින් මගේ නොඑක් නොඑක් ස්ටේට්මන්ට් එක අහලා උත්තර ගත්තා. මට විස්තරේ කියන්න කියලා ඒගොල්ලෝ වීඩියෝ කරගත්තා. ඊට පස්සේ මගේ ලියුමක් ගත්තා. මගේ බලහත්කාරයෙන් මගේ ඇඟිලි දෙකේ සලකුණු දෙක ගත්තා ඒ ලියුමට. අස්සන් අතරයි දෙපැත්තෙන්. මොනවද ලියුමේ තිබුණේ? ලියුමේ ලියන්න කියලා කිව්වේ ඒගොල්ලෝ. මම මේ නොදන්නවා වීඩියෝ කරපු එක ගැන මං සමාව ආදිනා. මම නොදන්නවා කරේ. ඒ ගැන මම සමාව ආදිනා කියලා ලියන්න කිව්වා. කොහේ වීඩියෝ එකද? ඒක ඉරේස් කරාද? නෑ ඒ වීඩියෝ එක ඊට පස්සේ ඒගොල්ලෝ මගෙන් ෆෝන් දෙකම ගත්තා. ෆෝන් දෙකම අරගෙන ඒ සීලුම දේවල් ඉරේස් කළා තමයි මට රෑ 12 මාර තමයි ෆෝන් දෙක මට ආපහු ලැබෙන්න සැලසුවේ. රෑ 12 මාරයි මට ෆෝන් දෙක ආපහු දෙනකොට. දැන් මොකද අර ඔබ කිව්වේ අස්සම් කළා ඒක යටින් මොකද කිව්වේ කියන්න කිව්වේ? ඒක යටින් මගෙත් එක්ක ගියානේ මේ හේදනදාරි මහත්මේ. ඔව්. ඒ මහත්මයාට කිව්වා ඔයත් ඔයත් මේකට සාක්ෂියක් වරේ යටින් මොනවා හරි ලියලා අස්සම් කරන්න කියලා ඒගොල්ලෝ කිව්වා මේ මේ මෙහෙම ලියන්න කියලා මම දැක්කා කියනවා. ඒ කීපට ගියා ලියලා ඒ අස්සම් කරා ඊට පස්සේ යටින්. ඔබට බෙහෙත් ලැබුණේ අන්තිමට? අන්තිමට බෙහෙත් නැහැ කිව්වා දෙන්න ලොකු ඕඩරයක් තියෙනවා කිව්වා ආබාරයකට දෙන්න ඒකින්ද අද දෙන්න විදියක් නැහැ කිව්වා. එතන පහර දීමක් වුණාද? ඊට පස්සේ එතුමා අර මම අර වීඩියෝ කරපු නිසා මගේ FB එක බැලුවා ඒගොල්ලෝ. FB එක බලනකොට මගේ FB එක ඇත්ත වශයෙන්ම මම සාමාන්‍යයෙන් මම මගේ පෞද්ගලික මතය තමයි මම ඒකට සාමාන්‍ය විරුද්ධ මතයක ඉන්නේ මම. ඒකින්ද ඊට විරුද්ධ වගේ තියෙන පෝස්ට් මම සාමාන්‍යයෙන් ෂෙයා කරලා තිබ්බා. ෂෙයා කරනවා හා හා. ඒක සාමාන්‍යයෙන් මම ෂෙයා කරලා තිබ්බා ඒක මගේ පෞද්ගලික මතය හින්දා. ඉතින් ඒගොල්ලෝ ඒකට මේ ඒගොල්ලෝ ටිකක් ඒකට මට දොස් කිව්වා. ඔයා මේ ඇවිල්ලා තියෙන්නේ අපිට මඩ ගහන්න ඒකින්ද මේ කවුද එව්වේ ඔයගොල්ලෝ? ඔයා එව්වේ කවුද? වෛද්‍ය සංගමයෙන් දෙව්වේ කවුද එව්වේ කියන්න කියලා මට බොහොම තර්ජනය කරා ඒ අවස්ථාවේ. ඉතින් මම කිව්වා නෑ මම එහෙම දන්නේ නෑ මට මේකට එන්න දවල් 12:45 තමයි මගේ හිතවත් වෛද්‍ය හෙට්ටවරච්චි මහත්තයා කිව්වේ. එතක මම මොනවද දන්න කියලා හිතින්නේ. ඒ වත්තාවේ මං ක්ෂණයකින් තමයි ආවේ. මෙතනදී මට අර කතාව අහන්න ඉතිච්චින්ද මේ මොහොතේ මට ඇති සිතුවිල්ල තමයි මේක වීඩියෝ කරන්න කියලා ගෙදර ගිහලා ආය අහන්න ඕනේ කියන්නේ. එච්චරයි මට තිබ්බ සිතුවිල්ල. කියලා මම ඇත්තට පැහැදිලි කරා. ඒ අවස්ථාවේදී තුමා මට පහර දීමක් කරා. කවුද පහර දුන්නේ? ධම්මික බණ්ඩාර මහත්මයාද? ඔහුලට ආහිටපු අනිත් අයද? කවුද ගැහුවේ? නෑ නෑ ධම්මික මහත්මයා අනිත් අයට කිව්වා ඔයගොල්ලෝ කිසි දෙයක් කරන්න එපා මම ඒක බලා ගන්නම් කියලා කිව්වා. අනිත් අයට මොනවත් කරන්න දුන්නේ නෑ මට ඒගොල්ලන්ට. කිව්වා එහෙම කිව්වා. මුලින්ම කිව්වේ ධම්මික මහත්මයා මට කඩු ගන්නාවෙන් පහලට යන්න වෙන්නේ නැතකොට ගෙදර යන්න දෙන්නේ නැහැ කිව්වා වාහනේ යනකොට. ඒ මුලින්ම කරපු තර්ජනේ ඒක. ඊට පස්සේ එතුමා දිගින් දිගට මට තර්ජනය කරන්න ගත්තා. ඊට පස්සේ කිව්වා මම දැන් ඔය ASP මහතර කතා කරලා මාව ඇරෙස්ට් කරනවා කිව්වා. තවත් 14ක් දානවා කිව්වා. මම කිව්වා මොන ජගතරවත් බෑ කිව්වා අපදෙන්න. එහෙම බය කළා මම. බය කළා ඊට පස්සේ ආයෙ ටිකකින් එතුමා ආයෙ ආයෙ කියනවා මේ කඹයක් අරන් එන්න බදලා තියන්න එළිය ගහේ කියලා කිව්වා. එළියන එක. එහෙම තර්ජනය කරා. ඊට පස්සේ ගෙදර ඉන්නේ ගෙදර නෝනාගේ බෙල්ල නැති කිව්වා. එහෙම තර්ජනය කරා. ඊට පස්සේ පුතෙක් ඉන්නවා නේද? ඒව ලස්සන පුතෙක්. ඔව් මං ඕ කිව්වා. ඒ ලස්සන පුතේට ආදරේ දැව්වා. මං කිව්වා ඔව් මං ආදරේ. මගේ පණටත් වැඩි මං ආදරේ. මුදල් වලින් ආදරේ. මං කිව්වා කෝටි ගණක් ආදරේ කියලා. එතකොට නේද? රුපියල් කෝටියක් වන්දිය ඕනේ කිව්වා. නැත්තම් පුතාගෙන් පලි ගන්නවා කිව්වා. ඒ අවස්ථාවේදී. කොහමද දන්නේ පුතෙක් ඉන්නවා? පුතෙක් ඉන්නවා කියලා කොහමද දන්නේ ඔව්? ඒක එතන මගේ ෆෝන් එක ගත්තාට යා ෆෝන් දෙකම. ආ ඒක පින්තූර වලද? ෆෝන් දෙක යා ගත්ත. මගේ ෆෝන් දෙකම ගත්තා යා. මම ළඟ ෆෝන් දෙකක් තිබ්බා. එක ෆෝන් එක ඉන්නවා මුල පිටුවේ මුල මගේ වෝල් එකේ පුතා ඉන්නවා. ආ. එතකොට යා දන්නවා පුතෙක් ඉනකෝ දන්නවා දැනගන්න ඇති. ඒත් එතුමා කොහොම කිව්වත් මම ඒක පිළිගන්නේ එහෙම. මම දැක්කා ඒක ෆෝන් එක බලනවා දැක්කා. යා ඒගොල්ලෝ පෙන්නනවා දැක්කා. ඊට පස්සේ මගෙන් අහුවා ගෙදර තුන් දෙනෙක් ඉන්නවා නේද ඇහුවා. ගෙදර තුන් දෙනෙක් ඉන්නවනේ. ඒ තුන් දෙනා නෝනගේ බෙල්ල නැති වෙයි කියලා ගෙදර යනකොට. ඉතින් මං ගෙදර තුන් දෙනෙක් ඉන්නවා කියන එක මම හිතන්නේ යා දැනගත්තේ මගේ අනිත් ෆෝන් එකේ මගේ ෆැමිලි එකේ හතර දෙනාගේ පින්තූර තමයි තියෙන්නේ මුල. ඒ පින්තූර මට මම දැනුත් මං කියන්නේ යාගේ මේ මොනවද බලයකින් නෙමෙයි කිව්වේ මගේ ෆෝන් එක බලලා ෆෝන් එකේ තිබ්බ පින්තූර වලින් තමයි මේ දත්ත ගත්තේ කියන මම පැහැදිලිව මේ අවස්ථාවද කියනවා. ඔබට පහර දීමක් වුණාද? ඒ අවස්ථාව ඊට පස්සේ ඒ අවස්ථාවේ ඒගොල්ලෝ යා නැගිටලා ආවිල්ලා මේ
මට වැරෙන් පහරක් එල්ල කරා පහරට ගැහුවේ පහරට ගැහුවේ එබැයි දකුණු පැත්තේ කනට ගැහුවා හරි කනට ගහලා ඒක ඒ ගහන්න ඉස්සර වෙලා නැගිටලා ඇවිල්ලා මගේ ෆෝන් එක ගිල්ලන අයියන් ෆෝන් එක පොළවේ ගැහුවා අහහ ෆෝන් එක පොළවේ ගහලා ඉවරයි මට කිව්වා ඔක කණ්ඩ කිව්වා දැන් අරන් ෆෝන් එක ෆෝන් එක කණ්ඩ මම පොඩ්ඩක් කටලා අරන් චුට්ටක් චුට්ටක් හැබුවා ඉතින් ඒක ෆෝන් එක කණ්ඩ බෑනේ ඒක හින්දා ඊට පස්සේ ෆෝන් එක දුන්නා ඒගොල්ලන්ගේ එතන ඉති ළමයෙකුට ඊට පස්සේ එකපාරම පටාස් ගල මට කනට දකුණු පැත්තේ කනහරා පාරක් ගැහුවා මට හිතා ගන්න බැරි මොහොතක ඊට පස්සේ දෙපැත්තටම මෙහෙම තුන වගේ ගැහුවා පටපට කරලා ජාලා එයා ගියා ඊට පස්සේ තමයි අරගොල්ල මගෙන් අර ස්ටේට්මන්ට් ඔක්කොම ගත්තේ මේ ඇයි වීඩියෝ කරේ කියලා මගේ කියන්න කියලා මට මෙහෙම ඒගොල්ල ප්‍රශ්න අහනවා මගේ ඇයි කරේ එහෙම ප්‍රශ්න ආදී මට උත්තර දෙන්න කිව්වා भंडारे ඒකන තදින් ඇල්බම් කරගෙන ඉන්නවා ඒ කියන්නේ ඒගොල්ල බය වචනයක්වත් කියන්නේ මං හිතන්නේ ආ ඒ කියන්නේ ඒ ආ ඒගොල්ල විශ්වාසයක් ඇති මේ කාරණාව ගැන එහෙමද විශ්වාසයක් තියෙනවා කියලා මට පැහැදිලිවම පේනවා ඒ හින්දා ඒගොල්ල මං වෙන්නේ ඉදිරිපත් වුණ නැහැ කිසිම නිසා මම තනි කරම මම අසරණ වුණා මම තනි වුණා දැන් ඔබ කියන කතාව දැන් ඔබ කියන කතාව ඔව් හරි කියනකො ඊට පස්සේ ඔව් ඔව් නෑ ඊට පස්සේ මට මට පහර එල්ල කරන අවස්ථාවේදී මම පහර එල්ල කළා ඉවර මම දැක්කා මගේ පිටිපස්සේ තිබා ඒගොල්ලගේ CCTV කැමරාව හරි ඒගොල්ල CCTV කැමරට පහර දෙන අවස්ථාවේදී ඒගොල්ල CCTV කැමරාව අනිත් පැත්තට හරවලා තිබිලා තියෙනවා. ආ. පහර දීම කැමරා ගත වෙන එක නවත්තන්න අරවලා නැවත මම දැක්කා ඒගොල්ල පහර දීපෙන් පස්සේ ඒ කැමරාව නැවත වරක් හරි ගස්සනවා. ඒ කියන්නේ හරවලා තමයි ගැහුවේ. මේක වෙන්නේ ගේ ඇතුලේ නේ? ගේ ඇතුලේ. ගේ ඇතුලේ මේ ඉස්සර සාලෙම තමයි වෙන්නේ වැඩි. හරි. දැන් යම් ඔය ගිය ටීම් එකෙන් ඇහුවොත් දැන් කෙනෙක්ට කියන්න පුළුවන් නේ ડોක්ටර් මේක දැන් ධම්මික බණ්ඩාර වෙනම කතාවක් කියනවා. ඈ ඔබ තව කතාවක් කියනවා. ඔබේ ටීම් එක කියයිද ඔහු ඇත්ත මෙවැනි පැහැර දීමක් වුණා මේක ඇත්ත මේක බොරුවක් නෙමෙයි මේ ડોක්ටර් බද්දුම් බණ්ඩාර කියන්නේ මේක සත්‍යයක්. ඔබේ ටීම් එකගේ එක කියනවද පිළිගන්නවද? මොකද එදාම පහුවදා අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ආලා තිනවා. මෙහෙම වෛද්‍යවරයාට ප්‍රතිචාර බහරක් වෙලා මොකද කරදරයක් වෙලා තිනවා. එයාට ෆිසිකල් ඩැමේජ් එකක් කරා පහර දීමක් වුණාද කියලා. එම අවස්ථාවේදී විශ්වඥ මධ්‍යවරයෙක් කියලා තියෙනවා එහෙම දෙයක් වුනේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ හින්දා මට ඒ ගැන විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර කාලිමෑණී කියන චරිතයට ගොඩාක් ඇල්ම කරනවා හෝ බය හෝ මොනවා හෝ දෙයක් තියෙනවා ඒගොල්ලන්ට. ඔබ ළඟ කිසිම රෙකෝඩින් එකක් නැහැ අතේ නේ. ඔයගොල්ලෝ වොයිස් රෙකෝඩින් එකක්වත් ඒ කියන්නේ අවසානයේ ඔබ කියන්නේ ඇත්ත කියන කාරණාව ඔප කරන ඔබ ළඟ මොකක්වත් නැහැ. ඔක්කොම ඩිලීට් කරාද? ඒගොල්ලෝ මගේ ෆෝන් එක පැය 4ක් තියන් හිටියා. ඒ වෙලාවේ මගේ සීලම දේවල් ඩිලීට් කළා. තමයි මට ෆෝන් එක ආපහු බාර දුන්න තිබ්බේ. එතකොට දැන් ඊට පස්සේ ඔහු අවසරය දුන්නද ඒ පහර දීමෙන් පස්සේ ඔබට යන්න අවසරය දුන්නද ඔබ කණ්ඩායමට? පහර දීමෙන් පස්සෙත් මම ගොඩාක් කර රඳවගෙන හිටියා එතන. හැබැයි ඒ පහර දීමෙන් පස්සෙත් ඊට පස්සේ සුවතව හිටියා අපිත් එක්ක. ඊට පස්සේ ඒ පහර දීමෙන් පස්සේ මට දැන් මට යා කිව්වනේ එක වතාවක් කිව්වා කඩු ගන්නයි පාලයට දාටවා. එහෙම මට තරජන ඔක්කොම මරණ බියෙන් මම හිටියේ වත්තාවේදී. ඒගොල්ලෝ ආයි කිව්වා මට මේවා කියන්න. දැන් මට ඕන තාම තියෙන දැන් මෙතනින් ගැලවෙන අවස්ථාව ගැලවෙන්න ඕනනේ. ඒ වන් නිසා මම මොනවා හරි කියලා මේගොල්ලන්ට මම උදව් හරි කරන්නම් කියලා මට දැන් ගැලවීම අවස්ථාවක් තිබුණා. ඉතින් නැත්තම් මට එන්න දෙන්න එක මට මරබිය කියන එක දැන් තිබුණා. ඒවත් ඇත්තට මම දැන් තනි වෙලා ඉන්න එක මට තේරුණා. කීයටද ගෙදරින් ආවේ? 3 දෙනාගේ එක්කෙනෙක්ව කටක් කරින්නේ නැහැ. ඔව් ඔව්. කීයටද ගෙදරින් ආවේ? නෑ එකයි. ආ. බලද? එහෙන්ද? ඒ කියන්නේ මේ එද මහත්තයා ගෙදරින්ද? ගෙදරින් ඔව් ඔව්. රෑ එකයි. රෑ එක වෙනතුර අපි එතන හිටියා. මට මර මගේ දුරකථන දෙක දෙන ෆෝන් දෙක දෙනකොට රෑ 12:00 මං ගතට දෙනකොට. ඉතින් මම ඉටිම විතර දුරකථන දෙක කිව්වා ඒක දෙන්නේ නැහැ පොලිසියට දෙන්නේ ඉල්ලන්න එපා කියලා අර ඉටිම විතර ඒගොල්ලෝ මට එක එක කිව්වා. ඒ අතරතුර මට බොහොම අසභ්‍ය විදියට අර වටේ හිටපු පිරිස මට අසභ්‍ය විදියට තමයි කතා කරලා අසභ්‍ය කියන්නේ මට වචන ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ කියන වචන එහෙම බොහොම මේ කතා කරේ මට ඉතින් බොහොම වෛද්‍යවරයෝ කතා නෙදිරි නේ අතර කතා කරේ ඒගොල්ලෝ හොඳයි ඔබ ඒ කියන්නේ ගෙදර හිටපු පිරිස නේද පිරිස තපිස් ඒ කියන්නේ පිරිමි කට්ටිය හිටියනේ 15ක් විසක් වට කරගෙන හිටිය අවස්ථාවේ තරුණයෝද හිටියේ ගෙදර ඔක්කොම තරුණයෝ තා කාර්තාවන් කිව්ව දේ හිටියේ ගෙදර කට්ටිය වෙන්න ඇති ඔබට තරුණ හිටියේ හොඳයි ඊට පස්සේ ඔබට යනකොට ප්‍රශ්නයක් උන්නේ නැහැ යන්න දුන්නා පාන්දරයකට විතර ගැටලුවක් උන්නේ නැහැ නෑ කොහොම හරි මම හිතන්නේ රෑ 12ට විතර මට මගෙත් දෙක්ක ඒ කියන්නේ මම ගියේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මට පැණි ගෙන්න නෙවෙයි මම ඒ පැණිලා තමයි මම උදව්වක් වශයෙන් තමයි ගියේ මම සාමාන්‍ය රෝහලේ
विश्वास ඒක තමයි මගේ කවුරුත් කියන්නේ අයි බාරගත්තේ ඒක මම අර සමාජශීලී භාවයේද දන්නේ මගේ ඒක මට ඒ බෑ කියන්නේ හිතුන්නේ නෑ මට ආ ඒ හින්දා බාරගත්තා ඔබ නෑ මට ඇත්තටම හිතුනේ පැණියේ සත්‍ය අසත්‍යතාවය මට අදාළ නෑ මොකද මේ පැණිය මොනවා හරි පැණියක් බීලා හරි අපේ රෝහලේ කාර්ය මණ්ඩලයේ මොකද ඒ වෙනකොට අපේ බාහිර රෝගයන්සේ දෙදෙනෙකුට කොරෝනා හැදිලා තිබ්බා ඉතින් ඒගොල්ලොන් පැණි බීලා හරි කමන්න මේ මානසික සුවයකින් හරි කමන්න මේගොල්ලෝ මානසික වැටේ නැතු ඉඳී කියන බලාපොරොත්තු මත ඇති ඔළුවට ආවයි ඔබ ඊට පස්සේ කම්ප්ලේන් එකක් දැම්මද පොලිසියේ ඔව් මම ඊට පස්සේ මම ඇත්තටම කියනවා මම එහෙම මේක දුරදෙක කියන්නේ මම ඇත්තටම මට ඉතින් එහෙම කැමති නෑ මේ වගේ දේවල් කියන්නේ ඒක මම කම්ප්ලේන් නැඳා හිටියා දවස් දෙකක් ඒ වුණාට මට දැන් මම අර ආ ඒ මට තව දෙයක් කියන්න මතකුණා ඊපස්සේ මං මගේ ෆෝන් එකේ ඒගොල්ලෝ අරගෙන තිබ්බනේ ගොඩක් වෙලා ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ මගෙන් ගත්ත බලහත්කාරයෙන් ලියාගත්ත ලියුමයි මගේ වීඩියෝ කරපු වීඩියෝ කට් එකකුයි මම ලියපු විදිහට මම ආවල් රෝහලේ ආවල් වෛද්‍යවරයා මෙතෙක් කල් මම මේ පණියට විරුද්ධව කටයුතු කරා අදින් පස්සේ මට ආවට පස්සේ මෙතන පැහැදිලි දැන් හොදයි කියලා ඒක නම මම හොද කියන විදිහට ලොකු පෝස්ට් එකක් ලියලා මගේ FB එකේ මගේ account එකෙන් ඊයේ එදා රෑම කොහම හරි මගේ යාළුවන්ට යවලා තිබුණා message හරහා කවුද යවුවේ යාළුවෝ බලලා තිබ්බා කවුද යවුවේ ඒකල් මන් දන්නේ ඒකල් යවලා තියෙනවා මංගර මට ෆෝන් දෙක දුන්නේ නෑනේ ඔබේ account එකෙන් ඒකල් ඇරිය මගේ ෆෝන් එකේ ඒගොල්ලෝ අතේ නේ මොකද මට දැන් ෆෝන් එක දෙන්න වෙනවනේ මම දැන් මරබියෙන් ඉන්නේ මිනිස්සුයන්නේ මම මරන්න මම නොමැරි මං එන්න බෑ ගෙදර කොහොම හරි මං කියන දේ මට කරන්න ඕනේ මෙහෙම කියපන් කිව්වොත් එහෙම කියන්න ඕනේ ඉතින් මම ඒ දෙතර තිබ්බ මම දැන් දන්නවා මං තනි වෙලා ඉන්නේ කියලා ඒ අතර එයා කියනෝනේ මට යන්න දෙන්නේ නැහැ කඩු ගන්නම් බලලා තල්ලු කරනවා කියලා ඒක විශ්වාසයේ හොඳම දේ තමයි මම ගියේ අර උඩ ඉස්පි අපේ රෝහලේ හෙදන් ඉදාරින් දෙදෙනා එක්කගේ අතරම ගිරා මම කුලි කුලි වැඩ කරේ අත කුලි වාහනයක් වගේ ගිහ මම ගියේ කාටර උදව්වක් වශයෙන් ගේන්න කුලියට වගේ අන්තිමට අර අඩු ගන්නාමෙන් පහලට දානවා කියපලකට බය වෙච්ච හින්දා මගෙත් එක්ක ගිය දෙන්න මගෙත් එක්කවත් ආවේ නැහැ අන්තිමට ආ එතකොට ඒගොල්ලෝ කොහොමද බය වුණා ඒගොල්ලෝ ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝ තනි මම ඒගොල්ලෝ අප විශේෂඥ දොස්තර මහත්තයාගේ කාර් එක ගියාවේ ආ හා ඒ තරම් බය ඒ තරම් ඒ තරම් බය වුණා මම අරයා කිව්වනේ කඩු ගන්න බලලා දාන කියලා. ඉතින් මම දැන් ඊට පස්සේ කල්පනා කරා දැන් මම තනියෙන් එන්නේ. මෙතන මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවද දන්නේ නැහැ. ඇත්තටම කඩු ගන්න බලලා දායි දන්නේ නැහැ කියන බියක් මට වෙලා තියෙනවා. තිබුණා. ඔව් ඔව් ඔව්. බියක් ඇතිවෙනවන්නේ. මම තනියම ආවේ. ඉතින් මගේ ඉදිරියෙන් ගමන් කරා විසරගේ මහත්තයා කාර් එක. එතුම මට කිව්වා මගේ පස්සින් එන්න කියලා. ඉතින් මම එතුමාගේ පස්සින් ආවා. කොහමද එතුමා මගේ ගෙදර ළඟටම මම ගෙන අද්දර තමයි ගියේ එතුමා ඔබ හත්වසෙන් කියන ඒ විශේෂ මහත්තයා බොහොම කරුණාවන්ත හොඳ වෛද්‍යවරයෙක් ඔබ ඊට පස්සේ ඔබ කරුණාවන්ත වෛද්‍යවරයෙක් ඔබ ඊට පස්සේ මේ පොලිසියට ගියේ කොහෙද කෑගල්ලටද ගියේ පෙරදිනියටද මට කෑගල්ලට යන්න බයයි මොකද මේ මං අහලා තියෙනවා එතුමා කෑගල්ල සම්බන්ධකම් මන් දන්නේ නැහැ දැන් එතන මට ප්‍රහාරයක්වත් දෙල්ල කරද්ද දන්නේ නැහැ කියලා මම පෙරදිනිය පොලිසියේ තමයි මම පැමිණිලා දැම්මේ දවස් දෙකකට පස්සේ රාත්‍රිය ගිහිල්ලා ඒ කියන්නේ 14 වෙනිදා वीडियो ගැලවිල්ලට මගේ ආරක්ෂාවට මම පැමිණිලා දැම්මා ඊට පස්සේ. ඔබ මතු පරීක්ෂණයක් ඉල්ලුවාද නැත්නම් මතු ආරක්ෂාව විතරද බලාපොරොත්තු වුනේ? මම ඉල්ලුවේ නම් මතු ආරක්ෂාව සහ සාධාරණයක් පමණයි. පරීක්ෂණයක් ඉල්ලුවේ නැහැ ඔබ. පරීක්ෂණයක් මම ඉල්ලුවේ නැහැ. යම් කිසි විදියකින් ඔහු ප්‍රකාශ කළොත් පහර දීමක් උන්නේ නැහැ මේක බොරුවක් කියලා ඔබට හැබැයි ඔප්පු කරගන්න සාක්ෂි සාධක මුකුත් අතේ නැහැ නේ? නෑ මම එහෙම අති සාක්ෂි නෑ. මොකද ඒ අතිවිච තුවාල තත්වය මගේ ඒක මම දන්ත ශල්‍ය වෛද්‍යෙක් වශයෙන් ඒක මට හිතා කියන්නේ නෑ. අස්ති බෙදීම වගේ තිබුණ නැහැ කියලා මට හිතුණා. ඒ ඒ ඒවා මට මම වේදනාශකයක් කරා මට ඒක මැනේජ් කරන්න පුළුවන් කියලා හිතුණා මට ඒ වෙලාවේ. සහ මම කැමති වුණ නැහැ දිගින් දිගටම මේ ප්‍රශ්නේ ඇදගෙන යන්න ගිහිල්ලා මම ඒ පැටලෙන්න මම කැමති නැහැ සාමාන්‍යයෙන්. ඔබ තාමත් ඉන්නේ මේ පැණිය පිළිබඳව විශ්වාසයකින් නෙමෙයිද? තාමත් මේ පරණ මතේමද ඉන්නේ ඔබ? මම ඉන්නේ තාම පරණ මතේ. මම මිත්‍යා වලට මිත්‍යා අදහස් වලට සම්පූර්ණ විරුද්ධ පුද්ගලෙක්.
මිත්‍යාට මම කොහොමත් කැමති නැති පුද්ගලයා තවදුරටත් මේ වෙනතුරත් මම ඉන්නේ බැනියට විරුද්ධයි මොකද මොකක් හෝ හේතුවක් ඉඳන් මේක හොඳයි කියලා ඔප්පු කරන තාක්කල් මම ඉන්නේ ඒකට හොඳ නැහැ කියලා තමයි කොමාරි ගේන්න ගිය අරමුණ හරි ගියේ නැහැ පැණි අරන් එන්න බැරි වුණා බැණි හරි ගිය අරමුණ හරි ගියෙත් නැහැ පැණි බෝතල් 500ක්ද පැණි බෝතල් 500ක් විතර ගේන්න තමයි මම හිතන්නේ ඒක ගියේ සල්ලි අරන් ගියා මටද නැහැ මට දුන්නා සල්ලි අපේ රෝහලෙන් එකතු වෙච්ච රුපියල් 80500ක් දුන්නා පැණි බෝතල් 35ක් ගේන්න මට දුන්නා අනිත් ඒවා අර විශ්වක මැදිවරයා තේ මියාගේ අතේ තියෙන ඇති කියලා මම හිතනවා අගෙන 80500ට අමතරව තව මුදල් විශ්වක මැදිවරයා අතේ තිබුණා තියෙන් දැටි දෙන්න ගත්තේ මොකද පැණි බෝතල් 500ක් කියන්නේ කී වැඩි කරලා බලන්නකො 500 වැඩි කරන්නකො 2500 බෝතල් 2500ක් කිව්වද එක කාලේ බෝතලේ කාලේ එක කාලේ 2500 වැඩි කාලේ බෝතල් 500කට තමයි ඒගොල්ලෝ කිව්වේ මම මංගයා දෙච්චර බෝතල් තිබුණේ නැහැ මට දුන්නේ රුපියල් 80500යි 30 කාලේ බෝතල් 35ක් සඳහන් හොඳයි බොහොමත්ම ස්තුතියි පේරාදෙනිය රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය SAR මද්දුම් බණ්ඩාර මහත්මයා කෑගල්ල ධම්මික බණ්ඩාර මහත්මයාගේ නිවසේදී තමයි මේ සිදුවීමට මුණ දෙන්නේ මේ ඔහුගේ කතාව ඔහු මේ කියන්නේ ධම්මික බණ්ඩාර මහතාටත් ඔහුගේ කතාව කියන්නට අවශ්‍යයි කියලා හැඟුණොත් ඒ ස්නාහපි අවස්ථාව ලබා දෙන්න සූදානම් ඔහුගේ කතාව ස්නාහා වෛද්‍ය මද්දුම් බණ්ඩාර මහතාගේ කතාවට අවස්ථාව ලබා දුන්නාසෙම සමබරව ඒ වාර්තා කිරීමේ අදහස ඇතුව හොඳයි බොහොම ස්තුතියි ඔබේ කතාව අපිට කියන්නට එකතු වීම පිළිබඳ වෛද්‍ය මද්දුම් බණ්ඩාර මහත්මයා ස්තුතියි ඔබට බොහොමත්ම ස්තුතියි බොහොම ස්තුතියි